දෙන්න සති වෙනවා සති මාස වෙනවා මා බවුල් දෙනවා කොම කොමෙන් කාල ගෙවිලා යනවා කොමදක්කෝ කුමාරයා දවසින් දවස ලොකු මහත් වෙනකොට මම කල්පනා කළේ නන්දන කුමාරයා පක්ෂි දවස සමුදීල සාධ මන්දිරය කළා ගමන් ආලම කොල්මා කියලා හදුම් බදක් වෙලා තිබුණා නේව හරියට හරි ඔබතුමා කූරියා ගන්න ඉස්සෙල් බාලවල කූරියා බොන්දක පුතා දහනවා කූරියා කූරියා ගයි ඒ අදේ නෝ කිව්ව ඔබ දප්පෝ ඈතින් අපකෝ සද්දයක් පස්වන් දහස්කට අවසර වෙන වහන්ස නමස්කාර ඔබ වහන්සේට මා පුතා දෙයන්න දේව ආශිර්වාද ලැබෙනවා පුතේ යන වහන්ස සෝබර සඳුරු දාසන දක්ෂිණාපුරේ සමුදේලා ඔබ වහන්සේ බැදකින් ළඟා වුණේ බොහොම සතුටින් දැන් වහන්ස ඔබ වහන්සේ බැදකීමත් සමග හදවතේ දහසක් බලාපොරොත්තු බලපල ගන්නවා හා සමාන මට දෙන්නෝ පේනන් වහන්ස මා පුතා තකහමියක් තක්තිලවත සමුදිර ළඟා වුණ ඔබතුමාගේ ආශිර්වාදය හැමදාම ලැබෙනවා පුතේ යන වහන්ස ඒක නෙමෙයි අද වගේ දවසක ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කරන්න මම කැමතියි මා පුතා ඉල්ලීමක් කොලන්ත කැමති මොකද ඉල්ලීම යන වහන්ස මම හරි ආසයි යන වහන්ස මේ භක්තන්ත පුරවට බොහොම සතුටින් විදිසඳර ගමන ආරම්භ කරන්න වැදේ හලියන්නේ යන වහන්ස ඔබ වහන්සේ ඔකේ පිටුම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනකොට මට කොයිතරම් වේදනාවක් ඇතිවිද යන වහන්ස කොමදත්තෝ මේ ගමන යනවාද මං කැමති නෑ තනියම යන වහන්ස ඔබ වහන්සේ අකමැති නම් මං තනියම ගමන් කරනවට සොමිත් බවන්ඩි අන්න හරි අපි දෙන්න යමු යන වහන්ස හම්බුණා කෙනෙක් සොමිත් බවන්ඩි අපි දෙන්න යමු එවනා කොමදත්තෝ හරි කමක් නෑ මොනා ගමනට සූදානම් වෙන්න පුළුවන් පුළා එක් දිනක් ඇතුළත වීදි සම්පාද ගමන් ඉවල කොළලා නැවතවත් තවක් සාදු මන්ට එන්න ඕන නැහැ හැමනම් එහෙමයි වෙන වහන්ස ඔබ වහන්සේට මම පොරොත් වෙනවා හිට උදෑනක්ම ගමන් ආරම්භ කරන්න සවස්සම උදාවෙන්ට කලින් රාජපුත්‍ර ළඟා වෙන්නම් එහෙමනම් අවසර වියුම සොයන මහන්දර කාලවත කාලයකට කිරීමට හොඳයි මා පුතා ඔබ තවහල තිබෙනවා සොන්නත මවන්නේ එතකොට හිට උදෑනක්ම ගමන් ආරම්භ කරන්න සූදානම්ට හැමනම් හොඳයි එහෙනම් බයනවා එහෙමයි කොමදත්තෝ දංග කාලකමත කුල් කාලකමත කොහේ ගියත් කමන්නේ යත කිය දවස මතකයිද යුගම් දාලේ පැත්තොට එහෙම අදියක් තියනවා නෙමේ අප්පෝ ඒ පැත්තට කොහොමද තරන්නේ කොමදත්තෝ මේ කිසිම දෙයක් මයි පුතා දැනවන්නවත් මං කැමති නෑ ඕන එහෙම නම් ඈ දාගන්නත් හොඳ නෑ හරි අපි මපියක් කොමදත්තෝ ගමන ආලම්බේ ඉඳලා අවසානේ දක්වා තේ කල්පනාවෙන් ඔබ හැඉන්න ඕන සිසිලියේ තවසුලක දීදී එනවා රුවන් බබරා මනසුල පියවා යනවා සිසිලියේ තවසුලක දීදී එනවා රුවන් බබරා මනසුල පියවා යනවා යවන කාලේ ජීවන ලීලී කැදෙන කාලේ සොහොත යාලී යවන කාලේ ජීවන ලීලී කැදෙන කාලේ සොහොත යාලී සිසිලියේ තවසුලක දීදී I'm gonna go to the movie.
ගැතිර කලේ පොවතයා යවන කලේ ජීවන ලීලේ සම්පවතෙන කලේ පොවතයාවේ එන පුසුතමයි සුර කමනල කරුමෙ මෙලි හට ආසේ පරවතේ දිහාට යන්න. ඒ යුගන්ධාර පරවතේ ඕකේ. යුගන්ධාර පරවතේ. ඕම ලස්සන පරවතයක්. ඔය පරවතේ රරක අපෝය ඉන්නවා. සමත මාමන්ඩි. ඔව්. ඔබතුමා එනවද නැද්ද? නෑ. හරි. මං එනක ඔබතුමා උතුරෙම ඉන්න ඕන. මම එන යුගන්ධාරෙට. ගියාට කමක් නෑ පරිස්සමෙන්. හරි 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 හරි. යනවා. සමත මාමන්ඩි. මං එනක පරිස්සමෙන් ඉන්න ඕනේ. ඒ මොකද? පරවතේ අතලව තමාරු වෙනවා. ආ හා හා හරි හරි හරි. මම එන හැමනම්. ඒකට ඔය ගල්වලට යන්න බුණ ලොකු ගල් බල්ල නැකපන් ඈ. කොහොමද තත් මාමන්ඩි? ඕ ගල් සියමලා දිනනවා. ආ තිනිකන් ගියා හොල්ල වරේ. මට තොඳය නිකන්. කොහොමද තත් මාමන්ඩි? ඕ ජම්බෝල පිරිලා. පිරිලා? එහෙනම් ඉතින් කඩපන්. ඒ කොහොමද ඉන්නේ? කොහොමද ඉන්නේ? වාරේ ඔවට හරමේ නගින්නපා මේ වැස්සත් නෑ ගල් වෙල්ලා තියෙන්නේ ඔව පුපුරලාද නගින්නපා ඔව
ගමන් දෙක්ක ඕකත් කුරේකයක් දැන් ඉඳ බැන්නේ සෝමනද මාමණ්ඩි කොහෙද යද මන්දන්නේ සෝමනද මාමණ්ඩි කොහෙද ඔයා සෝමනද මාමණ්ඩි යහපත දෙකේ කොට කිසිම කෙනෙක් නැහැනේ සෝමනද මාමණ්ඩි සෝමනද මාමණ්ඩි කොහෙද යද දියනේ පිනතෙක් මාර්ග කවුරුත් නැහැ මනුස්සයෙකුගේ දිවයි යකාගේ දිවයි එකට ගාවුන්ට පුළුවන් අතුරු ගන්න. ආ යකා බලාගේ දිවි දිව දානක. ඔව් ඔව්. යකා කයි? එහෙම නෙමෙයි. දිවට දිව ගාවලා බලමු. ඕහෝ. යකා ගානකම් බලන් ඉදි. ඈ එහෙම නෙමෙයි. යකා කියලා අතුරු ගන්න කොහොමද? යකාට? යකාට නෑලු. මොකද්ද? පුක. කට. කොහොමද කියන්නේ? ඔය කට්ටිය කියන්නේ යකාට නෑ කියලා. පුරුෂ ධෛර්ය ගනි පුරුෂ ධෛර්ය ගනි අප්පේ දෙයෝ යකෝ යන්න මම බය වුණ විත්තේ පෙන්න හොඳ නැහැ ගනි පුරුෂ ධෛර්ය කොහෙද ගතියේ තියෙන තැනින් ගනි අර ධෛර්ය තියෙන තැනකට එන්නකෝ බය වුණාද අනේ යන්නකෝ යකෝ යකෝ මත් කටහඬ ලස්සනයි පූජේමි පුත්තං කුසුමේනනේ මන්නේ කොට හිතනත් බය වෙලා කියලා. මේතේ ලබා මුක්ක මුක්ක මුක්ක. සෝමදත්ත මාමණ්ඩි. මං එන්නද? ආ සෝමදත්ත මාමණ්ඩි. අම්බිනොත්. අම්බිනොත්. අම්බලපන්. මං එන්නද? සෝමදත්ත මාමණ්ඩි. එන්න කියපන්. එන්න කියපන්. යකා පැහිලා නෑ වාගේ. එන්න කියපන්. ඔන්න මං එනවා. අටෝ යකා. අන්නාරි. පුළුවන් නම් වරින් අරගන්න. අන්නාරි. මොකද තාම? අපි ගාව දැන් තොප්පඩු ඉන්නව. මොනොත් දෙන්නේ? ඔය ඉන්නේ. අපි බලන්නේ ඔයාලා බය වුණාට සෝමදත්ත මාමණ්ඩි මේ යකා යකා වුණත් දුකේ බෑ දුකේ බෑ සෝමදත්ත මාමණ්ඩි මේ යකෙක් නෙමෙයි යකින්නේ අක්කා හරි මම බලමු දෙන්නම ළඟ තියා හිතට ආරම්භරයක් අරගෙන මේ විදිහට කතා කරන්නේ කාගේ කවුද කියලා අපි දැනගන්න කැමති ඇත්තට යකා ඕම් මොකට කටෝයි තරම් ඕම් කෑවා හ ඉස්සලන මොයි කට තිබුණේ අඩෝ යකා කින ලස්සන විතර සුත් මමටි යකෙක් නෙවෙයි යකිනි දෙක සුත් හරි මහන්සි ලස්සනයි ලස්සන නෑ නේ ලෝකන්න මෙහාට මොකද නෑ ටික බලන්න සුත් මමටි යකෙක් නෙවෙයි මං කැමතිම කාගේ කවුද කියලා දැනගන්න ඔබේ නාමය කුමක්ද මගේ නම රත්තා සෝමදත්ත මාමණ්ඩි රත්තරන් රත්ත ඔබ දන්නවද මම කවුද කියලා දන්නේ නැහැ මම තමයි මේ රට රාජ්‍ය පාලනය කරන ධනේෂ්ඨ මහරතුමනි ආදරණීය පුතුණුව නන්දන කුමරෝ මම තමයි එයාගේ සෝමදත්ත අනිහත් අනහරි අනේ මගේ මරක් දක්ුණා නම් තමා වෙන්නද මන් දන්නේ නැතුව එහෙම කතා කළේ ඒක නෝ බහුනුසකාන්තාවියක් නෝවේ නෑනේ සෝමදත්ත මාමණ්ඩි මං කිව්වේ අපි දෙන්නාවේ අස්වෙන් දෙදෙනෙක්ගේ
බලබන්දිල කුස පිරෙන තන තිනවද කියලා. පලයන් පලයන් පලයන්. පලයන් පලයන් පලයන්. යකෙක් නෙවෙයි පලයන්. හොඳයි පලයන්. නිල බල්ලා වරෙන්. පලයන් සේනාධිපති. මේ විදිහට පාළු ඝන වනාන්තරික කාලය ගත රොබ කාගේ කවුරුන්ද කියලා මා තොරතුරු සුවඳ දැනගත්ත කැමති ගාන්ධාවනි. ඔව් මම නමින් ගත්තා. ඔහෝ මම මේ වනාන්තරික තම කාලය ගත කරන්නේ. මීට කලින් කවුම කවදාකවත් ඔබ මා මුණ ගැහිලා නැහැ. නෑ. නමුත් ගාන්ධාවනි. සලුන් වතාවට මුණ ගැහුණා වුණත් මට හිතුණා මීට කලින් කවදා හරි දවසක අපි දෙන්න මුණ ගැහිලා තියෙනවායි කියලා. ඇත්තට? ඔබට මට හිතෙනවද? ඔබ විදිකමට උසුල උසුල කළා. නමුත් මගේ හිතේ කේන්තියක් ඇති වුණේ නැහැ එයා හිත කියලා මම දන්නේ නැහැ. මොනව? ඇත්තටම මටත් ඒ වගේම තමයි. මං උසුළු විසුළු කළාට මොකද? මගේ යටිහිතේ මොකද්ද කියන්නේ මට කිව්වා. මං ඔබට මට ඒක ඇඟෙන්නේ නැහැ. සත්තා. දක්ෂිලා ප්‍රතිසාපාවක් අනුර්ථමන් ළඟ බොහොම සතුටෙන් යහළු හිරියන් පිරිවරාගෙන. කලක් කිසි බොහොම සතුටෙන් කාලය ගත කළා. අරත් ඔබ වෙනේ කතක් ජීවිතේ කවම කවදාකවත් මට මුණ ගැහිලා නැහැ රත්තා. මොනව? ඔබට මම කියන්නේ ඇත්තමද? ඇත්තමයි රත්තා. ජීවිතේ තවත් එක ලස්සනම දවසක් මම මුණ ගැහුණා කියලා මම විශ්වාස කරනවා රත්තා. අනේ මන්ද සත්‍යයි සාතිකයි. ඔබ දුදුව මංගල ප්‍රථම මොහොතේ මගේ හදවතේ ඔබ කෙරෙහි අනුකම්පාවක් ඇති වුණා සත්‍යයි සාතිකයි. ඇයි මොකද? ආ මී ඇවිල්ලා තියෙන්නේ ඇයි මී? හරි යන්නේ. ඒ පාර මොකද්ද? පලයන්. මගේ අස්සය. මගේ අස්සය තන බුදි. එතකොට මගේ අස්සය. තන හොයනවා. මේකගේ කට පලයන්. නන්දන කුමරුනි ඔබතුමාට කියන්නේ අනේ මන්දනේ ඔබතුමා දැක්කට පස්සේ මටත් කියාගන්න බැරි දෙයක් මගේ හදවතේ තිබුණා. නමුත් මම දෙවිදියාගෙන් හිටිය ඔබතුමා මොනා කියයිද දන්නේ නෑ. මම බොහෝතක අපි දෙන මොන ගෙහුනේ බොහොම සතුටින්. හිතේ තියෙන ආදරය අනුකම්පාව දයාව සේනසු විදහා දක්වන්න පුළුවන් මොහොතකදී සත්‍යයි සත්‍යයි රත්තා. ඔය ඇස්තික දකින මොහොතක් මොහොතක් ගන්න මට හිතෙන පෙර සසර සංසාරෙදි පුතන හරි මොහොතකදී කවද හරි දවසක අපි දෙන්න හමු වෙලා තියෙනවද කියලා. අනේ නන්දන කුමරුනි මටත් ඒ වගේ දැනෙනවා. නන්දන කුමරුනි මම ඔබට ආදරය කරන්න කැමති. හැබැයි නන්දන කුමරුනි ඔබත් මම පොරොත්තු වෙන්නේ කිසිම දවසක මාව තනි සත්‍යයි සත්‍යයි රත්තා. ඔබේ හිස මත අතක මම පොරොන්දු වෙන්නම්. ජීවිතේ කවම කවදාකවත් ඔය පුච්ච හදුපත දුකක් දීලා මිනිමුත වගේ තියෙන ලස්සන ඇස්තිරිට කඳුලක් දෙන්නේ නැහැ කියලා. සත්‍යයි සත්‍යයි රත්තා. ජීවිතේ තවත් එක ලස්සනම දවසක් අපි එක නුදා වුණා. ඒ ලස්සන දවස උදා වුණේ සතර සංසාරේ බැඳීමකටයි. ඇත්තටම රත්තා ලස්සන කැලේ මල් පිපුණ තුරුමුදුනේ සිත දුක් වෙලා ගන්නට මට දුර නැති එනමුත් මගේ හද තුල ඇති සදවතී ආදරිකයා පත්මගේ රස රබනලී ආදරේ සදාකල් පාත පිරුමත් පැතුගේ හිදගෙන තිරක් නොපෙන හන්ත හස්සේ පිරිබලා යන පුංචි සබනලී.